Disclaimer: this channel does not promote or encourage any illegal activities. All contents provided by this channel is meant for educational purpose only. SL range තින්නන මේ වීඩියෝට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝයෙන් කියලා දෙන්නේ ඔයාගේ Facebook account එක Facebook phishing සහ hackers ලගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ දවස්වල Facebook එකේ සහ ඒ වගේ groups වල මට දකින්න ලැබුණා ගොඩක් දෙනෙක්ගේ Facebook account hack වෙලා Facebook account උස්සලා ඒ වගේ දේවල්. ඉතින් මේ ගොඩක් දුරට වෙන්නේ Free Fire, PUBG වගේ account තියෙන Facebook account වලට. ඉතින් ගොඩක්ම වෙන්නේ මේ වගේ වට. ඉතින් මම හිතුවා මේවා කරන්නේ කොහොමද, මේ වගේන් බේරෙන්නේ කොහොමද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියලා දෙන්න. මොකද මේවා ගැන දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයාලට මේවා ගැන, මේ Facebook hacking ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාගේ Facebook account එක hack වෙන්න පුළුවන් ක්‍රම සහ ඒවා කරන්නේ කොහොමද සහ ඒවෙන් බේරෙන්නේ කොහොමද ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක skip නොකර බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මම කලිනුත් මේ ගැන වීඩියෝයක් දාලා තියෙනවා Facebook account එකක් hackers ලගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එක මෙතන උඩ link එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ උඩ. ඉතින් ඒ වීඩියෝ එකේදී මේ කරන වීඩියෝ එකට වැඩිය ගොඩක් ඇඩ්වාන්ස් විදියට මේ ගැන කියලා දෙනවා. ඉතින් මේකෙදි ගොඩක් සරල විදියට තමයි කියලා දෙන්නේ ඕනිම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් ඔයා හැකින් ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක බලන්න. මොකද එතකොට ඔයාට ගොඩක්ම මේ වීඩියෝ දෙකම තේරුම් ගන්න ගොඩක් ලේසි වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙලා ඒ ලින්ක් එක වැටුණු තැන උඩ අය අකුර ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. එහෙමත් නැත්නම් මගේ channel එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඒ වීඩියෝ එකේදී dictionary attack එකක් නැත්නම් ඉතින් ඒ වීඩියෝ එකේදී dictionary attack එක dictionary එකක් හදාගන්න විදිහ, එහෙමත් නැත්නම් word list එකක් හදාගන්න විදිහත් ඒකෙදිම කරලා පෙන්නනවා. ඒ වගේම phishing link එකක් හදාගන්න විදිහත් කරලා පෙන්නනවා. මේ වීඩියෝ එක බලලා ඉවරලා ඒ වීඩියෝ එක ඒ වීඩියෝ එකත් බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයාමව තාම subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. හරි, ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු Facebook account එකක් hack වෙන්න පුළුවන් කොහොමද, ක්‍රම මොනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ නම් ගොඩක්ම ප්‍රසිද්ධ Facebook phishing කියන එක. ඉතින් මීට අමතරව ගොඩක් දේවල් තියෙනවා Facebook account එකක් hack කරන්න පුළුවන් ක්‍රම. ගොඩක් වෙලාවට ඔයාගේ අතින්ම email එක සහ password එක වෙන කෙනෙක් අතට ගිහිල්ලා එයා මේකේ Facebook number, recovery numbers ඒ වගේම password change කරලා එයාට ඕන විදියට හදාගන්න පුළුවන්. ඉතින් මේකට හැකින් කියන්නත් බෑ, නොකියත් බෑ. ඉතින් මේ වීඩියෝ මේ විදිහට අමතරව ඔයා Facebook account එකේ ඔයාගේ security methods හරියට පාවිච්චි කරලා නැත්නම් ඔයාගේ Facebook account එක ලේසියෙන්ම ගන්න පුළුවන් ඕනිම කෙනෙක්ට. ඉතින් මීට අමතරව Facebook hack කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. තුනක් කියේ තුනට වැඩි තියෙනවා. මේ තුන තමයි ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රම තුන. අපි බලමු ඒ මොනවද කියලා. ඉතින් Facebook phishing attack, brute force attacks, dictionary attacks කියලා මේ තුන තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. Facebook phishing කියන එක තමයි ලංකාවේ ගොඩක්ම දෙනෙක් කරන්නේ. ඒ වගේම ගොඩක් දෙනෙක් දන්නේ මේ phishing කියන එක. ඉතින් brute force සහ dictionary attack කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක ගොඩක් දෙනෙක් දන්නෙත් නැහැ. ඒ වගේම phishing වගේ ලේසියෙන් හැමෝටම කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒ වගේම ගොඩක් දරුණු විදියට Facebook account එකක් ගන්න පුළුවන්. මේවෙන් බේරෙනවා කියන එක ගොඩක්ම අමාරුයි. ඇත්තටම හොඳ performance තියෙන PC එකකින් කරනවා නම් බේරෙන්න බැරි තරම්. Facebook account එකේ හරියට security methods හරියට පාවිච්චි කරේ නැතුව මේවෙන් බේරෙන්න බැරි තරම්, ඒ තරම්ම දරුණුයි කොච්චර දැනගෙන හිටියත්. ඉතින් අපි බලමු Facebook phishing කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා Facebook phishing කියන එක දන්නේ නැතිම කෙනෙක් නම් අපිට පුළුවන් link එකක් හදන්න. ඉතින් මේ link එකට ගියාට පස්සේ අපි ඉතින් මේ link එක තව කෙනෙක්ට යවලා ඒ කෙනා මේ link එකෙන් ගියාට පස්සේ එයාට එන්නේ Facebook වගේම
ලොගින්න පේජ් එකක්. ඉතින් Facebook ලොගින්න පේජ් එක වගේ එහෙමත් නැත්නම් Facebook නෙමෙයි නම් Google account එකක් උනත් මෙහෙම phishing වලින් hack කරගන්න පුළුවන්. ඉතින් Gmail එකක් නම් Google account එකට log වෙන තැන වගේම page එකක් හදලා ඉතින් මේ link එකෙන් ගියාම ඒකට වැටෙන විදියට ඉතින් Facebook login වෙන page එකක් වගේම එකට තමයි මේ phishing link එකෙන් යන්නේ. ඉතින් මේ link එකෙන් ගිහිල්ලා ඒ fake Facebook page එකේ ඔයාගේ email සහ password එමන් තැන්ත phone number password type කරලා login button එක click කරපුවාම මේ type කරපු දේවල් නැත්තම් ඔයාගේ password එක මේ link එක හදපු කෙනාට යනවා. ඒ වගේම ඔයාව Facebook එකට නැත්තම් ඇත්තම් Facebook site එකට redirect වෙන්න හදන්නත් පුළුවන්. කියන්නේ Facebook login button එක press කරාම ඔයාව නිකම්ම Facebook එකට යනවා. එතකොට ඔයාට සැකයක් හිතෙන්නේ නැහැ මේක ෆේක් ලින්ක් එකක් කියලා. ඉතින් ඊට පස්සේ මේ password ගත්ත කෙනාට පුළුවන් ඔයාගේ Facebook account එකේ password වෙනස් කරලා ඒ වගේම ඒ තියෙන ඔක්කොම recovery numbers වෙනස් කරලා Facebook account එකේ යාගේ අතර ගන්න. හරි ඉතින් දැන් බලමු අපි මේ phishing link එකක් අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ගැන කතා කරන්නේ නැතුව අපි ඊළඟ එක ගැන කතා කරමු. ඉතින් මේ phishing link එකක් හදන්නේ කොහොමද? Phishing link එකක් හදන්නේ එක එක site තියෙනවා ඒ වගේම අපිට ටර්මිනල් කියලා එකක් තියෙනවා. Android phone වලිනවා ඔයගොල්ලෝ දන්නවා. Windows වල නම් ඔයගොල්ලෝ දන්නවා command prompt නැත්තම් CMD කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ command line interface එකක් නැත්තම් අපි දන්නවා අපි පාවිච්චි කරන්නේ GUI නැත්තම් graphical user interface එකක්. ඉතින් මේකෙදි graphical user interface එකේදී අපි දිනදා පාවිච්චි කරන විදිහට app එහෙම click කරලා ඇතුළට ගිහිල්ලා වැඩ කරගත්ත හැකි. ඉතින් මේ command line interface එකෙන් කරන්නේ ඒකෙන් කරන්නේ මේ දෙයම තමයි. නමුත් මේකෙදි command use කරලා තමයි අපි type කරලා enter කරලා එහෙම එහෙම තමයි අපේ වැඩ මේක හරහා කරගන්නේ. ඉතින් මේ GUI එකෙන් කරන්න බැරි වැඩ ගොඩක් දේවල් command line interface එකෙන් කරන්න පුළුවන්. මොකද අපිට කෙලින්ම කිව්වාගේ අපේ PC එකට නැත්තම් අපේ device එකට මොකද්ද අපිට කරන්න ඕනේ කියලා කෙලින්ම command එක දුන්න හැකි. ඒක හින්දා අපිට ඕනි වැඩක් මේ command line එක හරහා කරගන්න පුළුවන්. ඉතින් මේ command line එකෙන් තමයි ගොඩක් නෙමෙයි සම්පූර්ණයෙන්ම hacking කරද්දි command line එක හරහා තමයි කරන්නේ. ඉතින් මේකට Windows පාවිච්චි කරන්නෙත් නෑ. සාමාන්‍යයෙන් පොඩි phishing link එකක් වගේ හදාගන්න නම් Android වලින් උනත් පුළුවන්. ඉතින් Android වලත් terminal එකෙන් තමයි terminal කියලා එකක් තියෙනවා. ඉතින් මේකත් command line interface එක වගේමයි command type කරලා අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් හදාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් advance විදියට හොඳ ක්‍රමයකින් ඒ වගේම Facebook සහ අනිකුත් ඕනිම දෙයක් hacking වලදී පාවිච්චි කරන්නේ මේ terminal කියන එක. ඉතින් මේකට ගොඩක් Linux OS තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා Linux OS ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ පොඩ්ඩක් search කරලා බලන්න මේ Linux OS කියන්නේ මොකද්ද කියලා. සරලවම කිව්වොත් Windows වගේම Windows කියන්නේ Microsoft company එකේ අපි සල්ලි දීලා ගන්න ඕනි OS එකක්. Linux කියන්නේ ෆ්‍රී ඕපන් සෝස්. ඒ කියන්නේ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් ඒ OS එක. ඉතින් මේකෙදි අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් හින්දා මේ hacking වලට ගොඩක් ලේසියෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් හින්දා. ඉතින් අන්න එහෙම තමයි terminal එකක් use කරලා එක එක tools පාවිච්චි කරලා phishing link එකක් හදා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා හිතනවා ඇති මීට පස්සේ නම් කිසිම link එකක් click කරන්නේ නැහැ කියලා. ඉතින් click කරොත්නේ අපේ data යන්නේ. ඒ වගේ ෆේක් පේජ් එකකට ගිහිල්ලා හරි එහෙම වෙන්නේ link එකක් click කරොත්නේ. ඉතින් ඕගොල්ලෝ හිතනවා ඇති link click නොකර හිටියොත් මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඉතින් link එකක් click කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඉතින් ඕනි වැඩකටවත් link එකක් click කරන්නේ නැතුව හිටියොත් ඒකෙන් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් අපිට පුළුවන් මේ link එකක් අඳුරගන්න. ඒ වගේම අඳුරගෙන අපේ account password ඒ වගේ details මේවට දෙන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ link එක click කරව පාලියටම අපේ data යන්නේ නැහැ. ඒ කියන්නේ අපේ password එහෙම යන්නේ නැහැ. අපි මේක link එක click කරලා ඒකේ type කරන්න තියෙන තැන් වල password එක එහෙම type කරන්න තියෙන තැන් වල type කරලා login button එක හරි press කරොත් විතරයි ඒගොල්ලොන්ට නැත්තම් මේ phishing
ලිංක් එකේ එවපු කට්ටියට අපේ පාස්වර්ඩ් යන්නේ. හරි ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ phishing link එකක් අඳුරගන්නේ කියලා. ඉතින් මෙතන පල්ලෙහෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම link කීපයක් දාලා තියෙනවා. ඉතින් මේ link තුන ಜಾති තුනකින් link තුනක්. ඉතින් මේ පළවෙනියට තියෙන්නේ normal phishing link එකක්. ඒ කියන්නේ phishing link එක එහෙමම අමුවෙන්ම තියෙන phishing link එකක්. ඉතින් මේ විදිහට නෙමෙයි වෙන වෙන විදිහට උනත් එන්න පුළුවන්. ඉතින් මේ Facebook phishing වලදී අපිට මේ link එක එවන්නේ අනිවාර්යෙන් මොකක් හරි Facebook හා සම්බන්ධ දෙයක් ගැන තියෙන link එකක් කියලා post එකක් හරි එහෙමයක් කියලා. Facebook post එකක් නම් අනිවාර්යෙන්ම www.m.facebook.com කියලා පටන් ගන්න ඕනි. link එක මෙතන ngrock.io කියන තැන අපි ඒකට කියනවා domain name කියලා. ඉතින් මේ domain name එක facebook.com කියලා තියෙන්න ඕනි. facebook වලට අදාළ link එකක් නම්. ඉතින් මේකෙනුත් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අපිට මේක phishing link එකක්ද මේක facebook එකකට අදාළ link එකක්ද නැත්නම් facebook එකේ link එකක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරිද කියලා. ඉතින් ඊළඟට තියෙනවා තව URL එකක් නැත්නම් තව link එකක්. ඉතින් මේක බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට short.tf කියලා. ඉතින් මේ link මේ වගේ වඩ link එන්න පුළුවන්. මේ තියෙන්නේ short කරපු link. ඒ කියන්නේ phishing link එකක් අරගෙන මේක අපිට short කරන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෙටි කරලා ලැබු link එකක් තමයි මේ short link කියන්නේ. ඉතින් මේ short link හැම එකක්ම phishing link නෙමෙයි, වෙන වෙන link උනත්. දැන් උදාහරණයක් විදිහට මේ short link හදලා තියෙන්නේ අපි උදාහරණයකට ගමු Facebook post එකක්. සමහර post වල link එක copy කරගත්තට පස්සේ ඇත්තම Facebook post වල link එක copy කරගත්තට පස්සේ මේ link එක ගොඩාක් දිගයි. ඇත්තම ගියොත් නිකන් එක එක symbols number අකුරු වලින් ගොඩාක් දිග link එකක් තමයි අපිට එන්නේ. ඉතින් මේ වගේ link එකක් යවද්දී ඇත්තම කරදරයි, ගොඩාක් දිගට වැල වගේ තියෙනකොට අපිට ඇත්තම කරදරයි. ඉතින් මේ වගේ link කෙටි කරන්න තමයි මේ short link කියන එක හදලා තියෙන්නේ. phishing වලදිත් මේ short link කියන එක පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. එතකොට අපිට මේක phishing link එකක්ද කියලා අඳුරගන්න බෑ අනිත් link දෙන්නේ මේ විදිහට හින්දා. ඉතින් මේ short.tf කියලාම නෙමෙයි short link එන්නේ, තව ගොඩාක් දේවල් තියෙනවා. bit.ly ඒ වගේ ගොඩාක් link තියෙනවා. මේ ෂෙයා කිරීමේ පාස්වර්ඩ් සඳහා තමයි මේ short link හදලා තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙනවා link එකක්. මේක පටන් ගන්න mobile facebook නැත්තම් m.facebook.com කියලා. මේක බැලූ බැලනට facebook එකේ link. මේ domain name එකෙන් පටන් ගත්තටම වැඩක් නැහැ. මොකද මේකත් phishing link එකක්. මේකට කියන්නේ අපි mask එකක් දානවා කියලා. link එකට mask එකක් දානවා කියලා. short link වලදිත් ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. නමුත් අපිට මේ mask එකක් දාන්න පුළුවන් Facebook domain එකම තියෙද්දි අපිට මේ mask එක දාන්න පුළුවන්. ඉතින් මේ URL එක දිහා හොඳට බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම තව link එකක් මෙතන එහා පැත්තෙන් නැත්නම් අපේ දකුණු අත පැත්තෙන් දැම්මා. ඉතින් මේ link එක ඇත්තම Facebook link එකක්, Facebook ID නැත්නම් Facebook profile එක link එකක්. මේ දෙක බැලුවොත් දැන් මේ දෙක compare කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇත්තම Facebook link එකේ facebook.com කියන තැනින් slash එකක් තියෙනවා නැත්නම් ඇළ ඉරක් තියෙනවා. ඇත්තම Facebook link එකක් නම් මෙහෙම ඇළ ඉරක් තියෙන්න ඕනි facebook.com කියලා. ඇලයිරක් තියෙන්න ඕනි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ phishing link එකේ නැත්තම් වම් අත පැත්තේ තියෙන link එකේ මෙහෙම ඇලයිරක් නැහැ. මෙන්න මෙතනින් මෙහෙම ඇලයිරක් නැහැ, පොඩි ඉරිකැලක් තියෙන්නේ. ඉතින් මේ ඇලයිරෙන් තමයි link එකේ කොටසින් කොටස වෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් O level IT වලටත් කියලා දෙනවා මේ link වල කොටස්. මේ link එකක් අපිට කොටස් කරන්න පුළුවන්. මේ domain name එකයි link එකේ ඉතුරු ගෑලි වෙනස් වෙන් වෙන්නේ මේ slash එකකින්. ඉතින් මේ ඩොමේන් එක වෙනම තියෙන්න ඕනි අනිවාර්යෙන්. ඩොමේන් නේම් එක link එක අනිවාර්යෙන්ම වෙනම තියෙන්න ඕනි. එතකොට තමයි ඒ ප්‍රධාන site එක දැන් Facebook site එකේ profile එකක් නෙමෙයි. ඉතින් මේ Facebook කියන site එක තමයි මේ ඩොමේන් නේම් එකෙන් අදාස් වෙන්නේ. මේ Facebook කියන site එක ඉතුරු ටික තමයි ඉතුරු අපේ දැන් post එකක් නම් post එකේ අනන්‍යතාවයේ තහවුරු වෙන්නේ ඒ එතනින් මේ slash එකෙන් එහා ටිකෙන්.
ඉතින් ඒ විදිහට ඔයාට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ෆිෂින් ලින්ක් එකක් මෙහෙම මාස්ක් එකක් දාලා ආවත් මාස්ක් එකක් දාලා එව්වත් ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ස්ලෑෂ් එකක් නැහැ අර ස්ලෑෂ් නැති ලින්ක් එකක් නිකන් ඇහැට නිකන් හුරු නැහැ වගේ හින්දා මෙතන මෙතනිනු ස්ලෑෂ් එකක් දාලා තියෙනවා ඉතින් මෙතනින් ස්ලෑෂ් එක තිබුණට වැඩක් නැහැ මේ Facebook ලින්ක් වලදී ස්ලෑෂ් ගොඩක් තියෙන්න පුළුවන් Facebook නමේ ඕනෙම ලින්ක් එකක ස්ලෑෂ් දෙක තුනක් තියෙන්න පුළුවන් අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ .com කියන තැන .com කියන එක ඉවරුණාට පස්සේ තමයි ස්ලෑෂ් එක තියෙන්න ඕනේ ඉතින් මම හිතනවා මේ ලින්ක් අතර නැත්තම් ෆිෂින් ලින්ක් එකයි ඇත්තම ලින්ක් එකයි අතර වෙනස ඔයාලට තේරෙන්න ඇති කියලා ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මාස්ක් එකක් නෙමෙයි ෂෝට් කරා නෙමෙයි කොහොම ආවත් මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයා ලොගින් වෙන පේජ් එකට ගියාට පස්සේ ඔයාලට ඇඩ්‍රස් බාර් එකෙන් අඳුර ගන්න පුළුවන් මේ ලින්ක් එක මොන ලින්ක් එකක්ද කියලා දැන් ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරලා ගියාට පස්සේ මාස්ක් එක ලින්ක් එකෙන් අයින් වෙනවා ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් බාර් එකේ ඇත්තම ෆිෂින් ලින්ක් එක මොකක්ද කියලා ඉතින් මේක මේ ෆිෂින් ලින්ක් අඳුර ගන්න තව ක්‍රමයක් තමයි ගොඩක් වෙලාවට ෆිෂින් ලින්ක් එක ක්ලික් කරාට පස්සේ යන්නේ උදාහරණයක් විදියට දැන් ඔයාගේ ෆෝන් එක ගමු ෆෝන් එකේ නම් ඔයා WhatsApp එකෙන් හරි මොකකින් හරි ෆිෂින් ලින්ක් එකක් ආවා කියලා කියමුකෝ එතකොට ඔයා එක ක්ලික් කරාට පස්සේ ඔයාගෙන් අහන්න ඕනේ අනිවාර්යෙන් ඔයාගේ Facebook ඇප් එකක් තියෙනවා නම් ඒ ඇප් එකෙන්ද මේ ලින්ක් එක ඕපන් කරන්න ඕනේ නැත්නම් ඔයාගේ Chrome එකෙන් හරි නැත්නම් ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් හරි පෙන්නලා මේකෙන් මොකෙන්ද මේ ලින්ක් එක ඕපන් කරන්න ඕනේ කියලා අහනවා එහෙම නැත්නම් කෙලින්ම Facebook ඇප් එකෙන්ම ලින්ක් එක ඕපන් වෙනවා ඉතින් මේ phishing ලින්ක් එකක් ඕපන් කරද්දී මේ Facebook ඇප් එක පෙන්වන්නේ නැහැ එහෙම නැත්නම් බ්‍රවුසර් එකෙන් හරි Chrome එකෙන් හරි එහෙම එකකින් තමයි වෙබ් බ්‍රවුසර් එකකින් තමයි මේ ලින්ක් එක ඕපන් වෙන්නේ අනිවාර්යෙන්ම ඉතින් මේකෙනුත් ඔයාලට අඳුරා ගන්න පුළුවන් ඉතින් ලේසිම ක්‍රමය තමයි අර ඇඩ්‍රස් බාර් එක ක්ලික් කරලා ඔයා ඒක බලන්න ලොග් වෙන්න කලින් මේක ඇත්තම Facebook ලින්ක් එකක්ද නැත්නම් ඇත්තම ඩොමේන් එක තියෙනවද ඩොමේන් එකට පස්සේ ස්ලෑෂ් එකක් තියෙනවද හරියට මෙන්න මේ වගේ ඉතින් මෙතන m. කියලා තියෙන්නේ මොබයිල් කියන එක නැත්නම් PC එකක් සාම මොබයිල් ෆෝන් එකක් ගත්තොත් PC එකට හදලා තියෙන්නේ වෙනම සයිට් එකක් ඒ වගේම මොබයිල් එකට හදලා තියෙන්නේ වෙනම සයිට් එකක් PC එකේ ස්ක්‍රීන් එක ලොකු නිසා ගොඩක් දේවල් PC එකකින් යන සයිට් එක පෙන්නනවා ඉතින් මොබයිල් එකට වෙන්නේ වෙනම එකක් ඉතින් මං හිතනවා ඒක ඔයාලට තේරෙන්නදී කියලා ඉතින් ඒ වගේම මේ හැක් කරපු නැත්නම් උස්සව Facebook account අපිට ආපහු ගන්නත් පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ගොඩක්ම හොඳට දන්න කෙනෙක් නම් මේ වැඩේ කරලා තින්නේ ටිකක් ගන්න අමාරුයි එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් වැඩිය දන්නේ නැතිව එහෙම මෙහෙම දැනගෙන කරපු කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ account එක ගන්න පුළුවන් ඉතින් මේවා ගන්න ක්‍රම සහ මේවා ආරක්ෂා කරගන්න ක්‍රම ගැන වීඩියෝයක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහාන් comment කරන්න ඕගොල්ලන්ට ඕන නම් ඕගොල්ලන්ගේ ප්‍රතිචාර මත මට පුළුවන් මේක ගැනත් වීඩියෝයක් හදන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්න ගියොත් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ මේක ගැන මේ වීඩියෝ එකේදී ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් මක් හරි දෙයක් තේරුම් නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහසුත් පල්ලෙහාන් කමෙන්ට් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි. මේ වගේ දේවල් ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් වලට අහුවෙලා අමාරු වෙටලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් මේ වගේ දේවල් වෙන්නේ කොහොමද සහ ඒ වගේ දේවල් වලින් බේරෙන්නේ කොහොමද කියලා දැනගන්න. අපි දැන් යමු ඊළඟ එකට. එහෙමත් නැත්නම් brute force attacks කියන එකට. ඉතින් මොනවද මේ brute force attack එක කියන්නේ? ඉතින් මේ brute force attack එක කියන්නේ උදාහරණයක් විදියට ඔයා number වලින් විතරක් නම් password එක දාලා තියෙන්නේ. මේකෙදි කරන්නේ කලින් වගේම terminal එකෙන් තමයි මේකත් කරන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ password එක එකින් එක දාලා බලනවා මේකද ඔයාගේ password එක කියලා. ඔයා number වලින් නම් password එක දාලා තියෙන්නේ. එකේ ඉඳන් දාගෙන බලාගෙන 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 ගියොත් කවදා හරි ඔයාගේ password එක හම්බෙනවා. ඔයාගේ password එක හම්බෙනකම්ම 1 2 3 4 එහෙම 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 100 200 එහෙම යනකම් බලාගෙන බලාගෙන චෙක් කරගෙන යන එක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් මේකෙදි 1 2 3 4 එකේ ඉඳන් පටන් ගන්නෙ නෑ. අපිට දෙන්න පුළුවන් ලිමිට් එකක් අපිට ඕන විදියට හදා ගන්න පුළුවන් නම්බර් 8ක් නම්
නම්බර් රටකින් හැදිලා තියෙන්න පුළුවන් පාස්වර්ඩ් ටික ඔක්කොම චෙක් කරලා බලනවා. ඉතින් මේක නිසා නම්බර් වලින් දාලා දෙන පාස්වර්ඩ් මේ බ්‍රූට් ෆෝස් ඇටැක්ස් වලින් හොයාගන්න හරිම ලේසි. නම්බර් විතරක් නෙමෙයි ඔයාට අකුරු ඉලක්කම් සිම්බල්ස් සංකේතය වගේ හැම දෙයක්ම මික්ස් කරලා තිබුණත් මේ බ්‍රූට් ෆෝස් ඇටැක් එකකින් අනිවාර්යෙන් අහුවෙනවා පාස්වර්ඩ් එක. ඉතින් මේකෙන් පාස්වර්ඩ් එක ස්ට්‍රෝං කරන තරමට බේරෙන්නත් බෑ. දැන් ඇටැක් කරන පුද්ගලයාට මේක කරන්ඩ මේ ඇටැක් එක කරන්ඩ ගොඩක් අමාරු කරන්න පුළුවන්. අපිට ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දාලා. ඒ කියන්නේ නම්බර් අකුරු ඉලක්කම් සංකේත මේ කියන තුනම කරලා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ පොඩ්ඩක් දිගට මේ අකුරු ඉලක්කම් සංකේත වලින් මික්ස් කරලා දැම්මොත් ඔයාට මේ බ්‍රූට් ෆෝස් ඇටැක් එකකින් බේරෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පාස්වර්ඩ් එකක් මතක තියාගන්නත් ටිකක් අමාරුයි. මේකෙන් බේරෙන විදිහ තමයි මම කිව්වේ. ගොඩක් ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දාලා තමයි මේ ඇටැක්ස් වලින් බේරෙන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් සමහර සයිට් වලට ගියාට පස්සේ ඔයා account එකක් හදද්දී password එක දාද්දී ඔයාට බලා ගන්න පුළුවන් low security, medium, high, very high ඒ වගේ තියෙනවා. ඉතින් ඔයා password එක වෙනස් කරන, ඒ කියන්නේ ඔයා password එකක් දැම්මොත් උදාහරණයක් විදියට 1 2 3 4 5 6 7 8 කියලා දැම්මොත් low security කියලා තමයි වැටෙන්නේ. ඉතින් අකුරු ඉලක්කම කලවම් කරලා එකක් දැම්මොත් මීඩියම් කියලා වැටෙනවා. ඒ වගේ ගොඩක් අකුරු ඉලක්කම් සංකේත ගොඩක් කලවම් කරලා මික්ස් කරලා දැම්මොත් ස්ට්‍රොං කියලා වැටෙනවා. ඒ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් සමහර සයිට් වලදී. ඉතින් Facebook එකෙත් 1 2 3 4 5 6 එහෙම දාන්න දැන් නම් එහෙම පාස්වර්ඩ් දාන්න බෑ Facebook එකේ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක කරන්න පහසුද කියන එක. ඉතින් ඇත්තෙම ගියොත් brute force attacks සහ dictionary attacks කියන જાති දෙක පිෂින් වගේ ලේසි නෑ. මේට අවුරුදු දෙක තුනකට කලින් නම් සාමාන්‍යයෙන් කෝඩින් පුළුවන් හැකින් පුළුවන් කෙනෙක්ට මේ බ්‍රූට් ෆෝස් ඇටැක් එකක් නැත්තම් ඩික්ෂනරි ඇටැක් එකක් කරන්න පුළුවන්. ඉතින් දැන් නම් කොහොමටවත් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ දෙයක් කරන්න අමාරුයි, ගොඩක්ම අමාරුයි. මොකද Facebook ලගේ ආරක්ෂාව ගොඩක්ම වැඩි මේ වෙද්දි. ඉතින් සමහර අය ඉන්නවා මේ බ්‍රූට් ෆෝස් ඇටැක් කරනවා කියලා Facebook account hack කරනවා කියලා. ඉතින් ඔයා හිතන්න Facebook එකේ cyber security කට්ටිය නැත්තම් මේ security එක බලා ගන්න කට්ටිය ගොඩක් දෙනෙක් ඉන්නවා, සිය ගණක් ඇති. ගොඩක් වෙලාවට එහෙම ඉන්න ඕනි. ඉතින් මේ අය ගොඩක්ම ඉගෙන ගත්ත නැත්තම් මේ hacking ගැන ඉගෙන ගත්ත, ඒ වගේම මේවා හදන කට්ටිය නැත්තම් මේ hacking tool එහෙම හද හදා පාවිච්චි කරන, ඒ වගේම ගොඩක් දක්ෂ කට්ටිය තමයි මේවා ඉන්නේ වැඩ කරන්නේ. මොළ 100ක් විතර පරද්දන්න පුළුවන් මොළයකට තමයි මේ වගේ brute force attack එකක් නැත්තම් dictionary attack එකක් කරන්න පුළුවන්. ඉතින් මේවා ක්‍රම තියෙනවා, කරන්න පුළුවන් බැරි නෑ. ලංකාවෙත් ඇති කරන්න පුළුවන් කට්ටිය, ඒ වගේම බොහොම අඩුයි. මේ දවස්වල ගොඩක් හැර තියෙන ප්‍රශ්නයක් තමයි මේ Free Fire සහ PUBG කියන account bind කරලා තියෙන Facebook account hack වෙන එක. මේ account එකක් ගන්න නැත්නම් Free Fire account එකක් ගන්න Facebook එකක් hack කරන කට්ටිය. ඉතින් මේ brute force attack සහ dictionary attack ගැන නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද Free Fire account එකක් වගේ ආරක්ෂා කරගන්න හිතන් ඉන්න කට්ටියට brute force attack සහ dictionary attacks ගැන හිතන්න දෙයක් නැහැ. මොකද මේවා සාමාන්‍යයෙන් ගොඩක්ම දක්ෂ කෙනෙක්ට විතරයි කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ කිසිම වෙලාවක මේ වගේ හැකියාවක් තියෙනවා නම් Free Fire account හොරගම් කර ඉඳී කියලා මේ ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. එහෙම නැතුව ඔයාගේ ගොඩක් personal data තියෙනවා නම් ඒ වගේ කෙනෙක් නම් ඔයාට මේ ගැනත් හිතන්න වෙනවා. මොකද මේ වගේ attack එකක් කරන්න පුළුවන් කට්ටියත් ඉන්නවා ලංකාවේ. ඉතින් දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මේ වගේ brute force attack එකකදී password දැන් සාමාන්‍යයෙන් characters 10ක් 12ක් වගේ තියෙන ඒවා ගොඩාක් හදන්න පුළුවන්, 1000 ගණනක් හදන්න පුළුවන් password. ඉතින් මේ හැම එකක්ම බලලා ඉවර කරද්දී දවස් ගාණක් මාස ගාණක් යයිනේ කියලා. සාමාන්‍ය normal computer එකකින් මේ වගේ දෙයක් කරොත් per එකට කොහොමත් password 100ක් විතර check වෙනවා. සාමාන්‍ය මේ වගේ attack එකක් කරද්දී ගොඩක් powerful ගොඩක් performance තියෙන PC එකකින් තමයි මේ වගේ attack එකක් කරන්නේ. ඉතින් මේ වගේ PC එකකින් කරද්දී සාමාන්‍යයෙන් 1000 ගණනක් එක තප්පරයකට චෙක් වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක්ම අඩු කාලයක් ඇතුළත performance වැඩි වෙන ගොඩක් අඩු කාලයක් ඇතුළත අපේ password එක හොයාගන්න පුළුවන්.
ඉතින් ඊළඟට අපි යමු ඩික්ෂනරි ටැග්ස් වලට. ඉතින් මොනවද මේ ඩික්ෂනරි ටැග්ස් කියන්නේ? ඉතින් මේ ඩික්ෂනරි ටැග්ස් කියන්නේ අපිට පුළුවන් ගෙස් කරන්න මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් තමයි මෙයා දාන්න ඇත්තේ කියලා. උදාහරණයක් විදිහට ගොඩක් දෙනෙක් මේ පාස්වර්ඩ් එක විදිහට පාවිච්චි කරන්නේ එක්කෝ ID නම්බර් එක නැත්නම් නම නැත්නම් අකට 1 2 3 4 දානවා. එහෙම නැත්නම් තව කාගේ හරි යාළුවෙක්ගේ තව සමීපතමයේ නමක් එහෙම දෙයක් තමයි පාස්වර්ඩ් එකට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් එයා කැමති ෆිල්ම් එකක් ඒ වගේ දේවල්. මේ ඩික්ෂනරි ඇටෑක් එකක් කරන්නේ අපි ඇටෑක් කරන කෙනා ගැන ඇටෑක් කරන පුද්ගලයා ඇටෑක් එක කරන පුද්ගලයා මේ ඇටෑක් එකට අහු වෙන පුද්ගලයාගේ ගොඩක් විස්තර දැනගෙන දන්න කෙනෙක් තමයි මේ ඩික්ෂනරි ඇටෑක් එක කරොත් කරන්නේ. මොකද මේ ඩික්ෂනරි ඇටෑක් එකදී මේ වගේ එයා දායි කියලා හිතන වචන නැත්නම් ඒ වගේ පාස්වර්ඩ් ලිස්ට් එකක් හදා ගන්නවා අපි. පාස්වර්ඩ් මිලියන ගානකින් සමන්විත පාස්වර්ඩ් ලිස්ට් එකක් හදා ගන්නවා. ඉතින් අපිට පුළුවන් මේවටත් ටූල් දෙනවා මේ පාස්වර්ඩ් ලිස්ට් හදාගන්න ඩික්ෂනරියක් හදාගන්න. ඉතින් මේ ඩික්ෂනරි කියන එකට තවත් නමක් කියනවා වර්ඩ් ලිස්ට් කියලා. මේ වර්ඩ් ලිස්ට් එකක් හදාගන්න ගොඩක්ම ලේසි. එයාගේ විස්තර ටික දුන්නේ නැහැ කි අපිට සාමාන්‍යයෙන් අපිට දාන්න ඕනි නම් ටික. එහෙම නැත්නම් ගෙස් කරන පාස්වර්ඩ් ටික අපිට දුන්නේ නැහැ කි ID නම්බර් එක නම ඒ වගේ වෙන වෙනම දීලා අපිට මේක ටූල් එකක් හරහා වෙන වෙනම හදා ගන්න පුළුවන්. මේවා කලවම් කරලා නැත්නම් නම ID නම්බර් එක කලවම් කරලා පාස්වර්ඩ් එකක් මුලින් නම පස්සේ ID නම්බර් එක ඊට පස්සේ තව මොකක් හරි එහෙම එහෙම පාස්වර්ඩ් කලවම් කරලා මික්ස් කරලා ඒවෙන් හදන්න පුළුවන්. ඔක්කොම පාස්වර්ඩ් ටික අපිට වර්ඩ් ලිස්ට් එකක් විදිහට ගන්න පුළුවන් මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා. ඉතින් මේ ඩික්ෂනරි ඇටෑක් කියන එකනොත් පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මේ හේතුවෙන්ද මේ ඩික්ෂනරි ඇටෑක් එක ගැන බේරෙන්න බොහොම අමාරුයි පාස්වර්ඩ් එක ස්ට්‍රෝං කරු පාලියටම. ඉතින් මේ වර්ඩ් ලිස්ට් එක හදාගත්තට පස්සේ මේක කරන්නේ කලින් විදියටම අර බ්‍රූට් ෆෝස් ඇටෑක් එක කරපු විදියටම එකින් එක දාලා බලනවා මේ පාස්වර්ඩ් එක මැච් වෙනවද කියලා. ඉතින් මේ බ්‍රූට් ෆෝස් ඇටෑක් සහ ඩික්ෂනරි ඇටෑක් සාමාන්‍ය Facebook එකට ගොඩක් කරන්න අමාරු වුණාට අපිට මේ Wi-Fi එකට සාමාන්‍යයෙන් WPA කියන වර්ෂන් එකෙන් එන Wi-Fi හැක් කරන්න ගොඩක්. ඉතින් මේ Wi-Fi හැකින් වලදී ගොඩක්ම පාවිච්චි වෙනවා මේ ඩික්ෂනරි ඇටෑක් සහ බ්‍රූට් ෆෝස් ඇටෑක් කියන ඒවා. ඉතින් මම මේ වීඩියෝ එකේ තියෙන විදිහට තමයි මේ පාස්වර්ඩ් දාලා බලන්නේ. ඉතින් මේ මේක නම් Wi-Fi එකක් හැක් කරන එකක් ඩික්ෂනරි ඇටෑක් එකක්. ඉතින් මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් පාස්වර්ඩ් එක පාස්වර්ඩ් තප්පර ගානේ තප්පර ගානට මාරුවේ යනවා. ඉතින් මේ විදිහට තමයි Facebook වලට ඩික්ෂනරි ඇටැක්ස් කරන්නේ Wi-Fi වල විදිහටම නෙමෙයි. යම් කිසි අදහසක් ගන්න තමයි මේ වීඩියෝ කොටස දැම්මේ. ඉතින් මේකෙන් බේරෙන්නේ කොහොමද? ඉතින් මේකෙන් බේරෙන්න නම් අනිවාර්යෙන් පාස්වර්ඩ් එක ගොඩක්ම ස්ට්‍රෝං කරන්න ඕනි. ඒ වගේම පාස්වර්ඩ් එක ස්ට්‍රෝං කරා කියලත් එච්චරම සාර්ථක නැහැ. ඉතින් ඒක නිසා තමයි අපිට Facebook account වලට අමතර ආරක්ෂාවක් දාන්න පුළුවන් විදිහට ගොඩක් security options දාලා දෙන්නේ. උදාහරණයක් විදිහට 2-step verification එක වගේ ඒවා. ඉතින් මේ වගේ දේවල් enable කරලා තියෙද්දී dictionary phishing තියා මොන එකටවත් ඔයාගේ Facebook account එක හොල්ලන්නවත් බෑ. ඉතින් මේ වගේ security option පාවිච්චි කරොත් ඔයාගේ email එකයි password එකයි දැනගත්තත් ඔයාගේ account එක log වෙන්න බැරි විදියට හදන්න පුළුවන් අපේ Facebook account එක. ඉතින් ඕගොල්ලන්ට මේ security options පාවිච්චි කරන විදිය නැත්තම් මේවා enable කරගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එක විදිහට මට පුළුවන් මේ ඇටැක්ස් කිසිම දෙයකට ඔයා account එක හැක් කරන්න බැරි විදියට හදන විදිය ඔයගොල්ලන්ට ඒ වීඩියෝෙන් කියලා දෙන්න. ඉතින් ඒකත් පොඩ්ඩක් විස්තර ටිකක් තියෙන හින්දා මේ වීඩියෝ එකෙම කියලා දෙන්න බෑ. නැත්තම් මේකෙන් කියලා දෙනවා මොකද වීඩියෝ ගොඩක් දික් වෙන නිසා. ඉතින් මේ විදිහට තමයි ඩික්ෂනරි ඇටැක් එකක් කරන්නේ. ඉතින් මේකත් කරන්න පහසුද? ඉතින් ඇත්තට මේකත් අර වගේම තමයි. මං කලින් කිව්වා වගේ Facebook එකේ ඉන්නේ ගොඩක් දක්ෂ ගොඩක් ඒ ගැන දැනුමක් තියෙන කට්ටිය. අපේ භාෂාවෙන් කිව්වොත් වැඩෝ ටිකක් තමයි Facebook එකේ තින්නේ 100ක් 200ක් ඇති ඊට වැඩි ඇති සමහර විට. ඉතින් ඒ වගේ සෙට් එකක්ව පරාද කරන්න පුළුවන් සුපිරිම වැඩෙක්ට තමයි මේ වගේ ඩික්ෂනරි ඇටැක් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දුර්වලතා හොයාගත්ත හැකි.
මේ දුර්වල තැනකින් තමයි මේ වගේ ඩික්ෂනරි ඇටැක් එකක් කරන්න පොටක් පාදගන්නේ. ඉතින් මේ වගේ ගොඩක් වැඩෝ මේ වගේ දේවල් හොයාගෙන එක එක තැන්වල දානවා. උදාහරණයක් විදියට ඩාර්ක් වෙබ් එකේම මේ වගේ ඇටැක්ස් කරන විදිය එහෙම් පිටින්ම තියෙනවා බෙලක් සයිට් වල. ඉතින් මේ වගේ තැනකින් ඉගෙන ගත්ත ගොඩක් වැඩෙක් නොවන සාමාන්‍යයෙන් පුළුවන් කෙනෙක්ට උනත් ඉතින් මේ වගේ ටූල් එකක් හරහා මේ වගේ තැනකින් ඉගෙනගෙන ඩික්ෂනරි ඇටැක් එකක් කරන්න සාර්ථකව. ඉතින් මේවා කරා වගේ නෙමෙයි මේවා කරපු කෙනාව අල්ලා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ එකක් කරා කියලා දැනගත ක්ෂණික ඒගොල්ලෝ බලනවා මේ කරේ කොහොමද, කවුද කරේ, කින්ද මන්ද ඔක්කොම හොයලා නීතිමය පැත්තටත් යනවා. ඉතින් මේ වගේ ඇටැක්ස් කරලා මේ වගේ සිකියුරිටි පැච්චයක් නැත්නම් හෝල් එකක් තියනවා කියලා ඒ කම්පැනි එකට එයා විසින්ම කියපු කට්ටියක් ඉන්නවා. ඒ වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මේ අයව එහෙම්මම ඒගොල්ලන්ගේ සයිබර් සිකියුරිටි ටීම් එකට ජොයින් කරගත්ත අවස්ථාවක් තියෙනවා. කිසිම සුදුසුකමක් බලන්නතු නෙමෙයි. ඉතින් එයා ගොඩක් දක්ෂින්ද දක්ෂ කෙනෙක්, ගොඩක්ම දක්ෂ කෙනෙක් වෙන්න බෑ මේ වගේ හෝල් එකක් හොයාගන්න. ඉතින් එහෙම කෙනෙක් තියාගන්න එක තමන්ගේ කම්පැනි එකටත් වාසි නිසා කට්ටිය කම්පැනි වලට ගත්ත අවස්ථාවක් තියෙනවා ගොඩක්ම. හරි, ඉතින් මේ ටික තමයි Facebook account එකක් හැක් වෙන්න පුළුවන් ක්‍රම. phishing කියන එක නම් ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධයි. ඒ වගේම ගොඩක් දෙනෙක් කරන ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන්. හැකින් ගැන මෙලෝම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ phishing එකක් phishing link එකක් හදාගෙන Facebook account එකක් ගන්න පුළුවන්, Facebook account එකක් hack කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම අර කලින් කිව්වා වගේ ඔයාගේ Facebook account එකට තියෙන security option ටික ගොඩක් ඒවා ඔයාලට පුළුවන් දාගන්න. ඉතින් ඒවා දැම්මට පස්සේ මේ attacks වලට ඔයාගේ account එක කරන්න බැරි තත්ත්වයට ඔයාලට ගේන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් වීඩියෝ එකක් ඕන නම් කලින් කිව්වා වගේම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ කියලා දුන්න දේවල් ඔයාට තේරෙන්න ඇති කියලා. ඒ වගේම මේ Facebook හැකින් නැත්තම් phishing ගැන ඔයාට ලොකු අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එකට හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරේ නැත්තම් දැන්න පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම මම අලුතෙන් වීඩියෝයක් දාපු ගාම notification එකක් ගෙන්න ගන්න ඕන නම් ඊට එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. එතකොට මම වීඩියෝයක් දාපු ගාම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම මේ ගැන නැත්තම් මේ Facebook hacking ගැන කලිනුත් වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලට පුළුවන් අර මම කලින් කිව්ව උඩ දකුණු පැත්තේ උඩ තියෙන i අකුර click කරලා ඒ වීඩියෝ එකත් බලන්න. එවන් නැත්තම් මම description එකෙත් දාලා තියන්නම් ඒ link එක. ඒ වීඩියෝ එකේ link එක ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වීඩියෝ එකේදී අර මම කලින් කිව්ව word list එක නැත්තම් අර dictionary attack වලදී හදාගන්න word list එකක් හදලාම පෙන්නනවා. ඒ වීඩියෝ එකේදී ඒවලම හදලා පෙන්නනවා. ඒ වගේ දෙයක් කරන විදිහ දැකලා නැති කට්ටියට ඒ වීඩියෝ එකෙන් පුළුවන් ඒ word list එක හදන්නේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ වගේම තවත් මේ වගේ වැදගත් videos මගේ channel එකේ දාලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි, ඉතින් මේ වීඩියෝ එක නිර්බෝඩ බොහොම ස්තුතියි. මම අර කලින් කිව්වා වගේ 2-step verification ඒ වගේම අනිත් security option පාවිච්චි කරන විදිය ගැන වීඩියෝයක් ඕන නම් පල්ලෙන් comment කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.